පවතිනව් තත්වයට අනුව දෙවියන් වහන්සේ අඳුනාගත්තාව අපට කළහැකි වැදගත්ම සහ අවශ්‍යමදය මේ වෙලාවේ එක්සිත්තු යාාඥඥාවෙන් පොර බැදීම. එමනිසා අප ස්වාමෙන් වහන්සේගේ පාමුලි පෙළඹුවීමක් ඇතිව පැයසුහතරක අකන්න යාාඥා කාලයක් ශ්‍රී ලංකාවේ සිට ජාතියන්තරිකව වි රටවල නගරවල කණ්ඩායම් සමඟ එකමුතුව ්‍යඥ්‍යාවක් දියත් කිරීම අපි බදාදා. එනම් හෙට දවසේ සිට ස්වාමන් වහන්සේගේ පාද පාමුල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන. රාත්‍රී අට තම අපේ ආරම්භය ගන්ඩ බලාපොත්තුවෙන්නේ. එහිදී අපි බලාපොරොත්තුව ජාතියාගම් හුළමලවරණ වර්ග බේදයින් තොරව කොවීඩ් දහනමය ආසාහිත වූ අයගේ. ලැබෙන්න්නාව හැකිතාක් නම්වලට සහ තොරතුරු සඳහා අපි යාඥා කිරීම. දෙවෙනුව රෝගීව ආර්ථික වැටීමෙන් කරදරයට පත්ව සිටින්නාව සබහ බැතිමතුන් වේවා තාම කරිිසු සියසුස් වහන්සේ පිළි නොගත් අවවා අය වේවා මේ සැම කෙනෙකු දෙෙසා උදක්ම යක්ඥා කිරීමටල් බලාපොරොත්තුයනවා. එව නිසා ඔබ මෙම වීඩියෝව නැරභූ විගස අපි ඔබට ඉදිරිපත් කරත්තවත් ොරුතුර ටික අදාර රෝගයාගේ නම ඉදිරිපත් කරන්න ලදකෙනාගේ නම හෝනැත් නම් ඒකෙ නම ඉදිරිපත් කරන්නේ නම් ඒ තොරතුර ජීවත්වෙන රට ඒවාගේම නගරය. සහ ඔබගේ සම්බන්ධරතහැකි වට්ස මාර්ගයෝ සේ හෝ නොැති නම් ශ්‍රී ලංකාවේ නම් රජි දුරකතන අංකයක්කඇත් නම් දුරකතන අංකය. සහ ඔබගේ අවශ්‍යතාවය විස්තරාත්නකව අප වෙතර යොමු කරන්නට අපි පැයසූ හතරක් එකක් දිගට යාඥ කිරීම සිදු කරටයනවා වැඩි තොරතුරු ඔබට පුළුවන් නියත වශයෙන්ම අප සමාජ මාධ්‍ය ජාලය තුළින් එනම් බරාෙන්ඩ පුළුවන් ෆේස්බු කරාාවඩ පුුවන් නතිනම් වත්සහරාවඩ පුළුවන් මේ හර ඔබට දැනුවත් පීම් සිදුකරගත හැකි. එම නිසා ඔබේ යායක්ඥ ඉල්ලීම් ලැබුණු විගස අපේ යාඥා කාලය අපි ආරම්භ කරට බලාපොරොත්තුින් සිරනවා මනිසා වසියයාලන්නව දෙවියන් වහන්සේ තුළ ඔබේ ජාතියකු මක්ක වූුවත්, ආගමකු මක්කූුවත්, සරබලදරී දෙවියන් වහන්සේට යාඥා කිරීම මේ රට ගැනත් රාජ්‍යනායකීන් ගැනත් ලෝකේ ගැනත්, අපි කරන්න බලාපපුරොත්වෙන් සිට්න ැවින් අපි එක්සිත්ව දෙවන් වහන්සේ අදිමු.